කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට අටලුගමදී ප්‍රහාරයක් පොලිස් නිලධාරියන් ඇතුළු පොලිසිය 4කට තුවාල ප්‍රහාරයට සම්බන්ධ සිව් දෙනෙකුත් අත්අඩංගුවට New Diamond නෞකාවාසලින් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකට දෙන්න නැව නාවික සතපුම් 200ක් ඈතට ගෙනියන්න නීතිපතිගෙන් උපදෙස් දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් දිස්ත්‍රික්ක 12කට රතු නිවේදන මහා වැස්සෙන් කොළඹ යට වෙයි ණය ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සියලු බැංකු ප්‍රධානීන්ට අගමැතිගෙන් උපදෙස් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. පසුගියදා ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ඇති වූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවි ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. එමෙන්ම අදාළ නෞකාවේ ගැලුම්කාර සමාගමේ නියෝජිතින් තිදෙනෙක් අද පෙරවරුවේ ගිනිගත් නෞකාවට ඇතුළු වී නිරීක්ෂණ කටයුතු සිදු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ප්‍රකාශ කළේ. අයහපත් කාලගුණික තත්ත්වයේ මත පසුගිය 7 වෙනිදා පස්වරුවේ MT New Diamond නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්න සාර්ථකව පාලනය කිරීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් අද අලුයම වන විට සමත් වුණා. අදාළ නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්ෂණය නොවන අතර ටක් යාත්‍රා යොදා ගනිමින් ආපදාවටපත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමටයි නාවික හමුදාව කටයුතු කළේ. ඊයේ පස්වරුව වන විට ශ්‍රී ලංකාවට නාවික සතපුම් 28ක සීමාවට ළඟා වී තිබූ අදාළ නෞකාව අද පෙරවරුව වන විට නාවික සතපුම් 41ක් දක්වා ගැඹුරු මුහුද දෙසට රැගෙන ගොස් තිබුණා. ගිනිගත් අදාළ නෞකාව ආසන්නයේ ටක් යාත්‍රාවක සිට පරීක්ෂණ ආරම්භ කළ අදාළ නෞකාවේ ගැලුම්කාර සමාගමේ නියෝජිතින් තිදෙනෙකු අද දහවල් නෞකාව මතට ගොඩ වී තිබෙනවා. අද උදෑසන වෙන විට නෞකාවේ මෙතෙක් පැවති ගින්න සම්පූර්ණයෙන්ම නිවි ගිය බවට සනාථ කරන්නට අපිට පුළුවන්. ඊන්පසු අද දහවල් කාලය වන විට මෙම නැව ගලවා ගැනීමේ පාර්ශ්වය විදියට කටයුතු කරපු සමාගමේ විශේෂඥයන් තිදෙනෙක් නෞකාවට ගොඩ වුණා පළමු වරට අපදාවට ලක් වීමෙන් පසු ඔවුන් ඔවුන්ගේ පළමු මූලික පරීක්ෂණ කටයුතු සිදු කර මේ වන විට නැවෙන් නැවතත් ඔවුන්ගේ අනිකුත් යාත්‍රා වෙත පැමිණ ඔවුන් කළ යුතු දේවල් පිළිබඳ තීරණයක් එනතුරු සාකච්ඡාවක් කරමින් ඉන්නවා මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂයෙන්ම ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින ගිනිනිවීම සහ අපදා මර්ධන විශේෂඥයන් පිරිසක් සමග නෞකාවට ගොඩ වී ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සහ යම්කිසි තක්සේරුවක් ලබා ගැනීමට මේ අවස්ථාවේ නැවේ පවතින තාක්ෂණික දත්ත විශ්ලේෂණය කරාම අපිට දැනුණු දේ තමයි නෞකාවේ කිසිම විටක බොරතෙල් ගබඩා සංචිතයෙන් තෙල් කඳුවක් වෙන්නට කිසිම හැකියාවක් නොතිබෙන බව නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට නාවික සතපුම් දෙකක් පමණ දුරක් දක්වා ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඩීසල් ඉන්ධන පැල්ලමක් විහිදී තිබූ ආකාරය දක්නට ලැබුණේ මේ ආකාරයෙන් ඒ අනුව ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනිය වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අදාළ ඩීසල් පැල්ලම තිබූ ප්‍රදේශයේ වෙත විශේෂිත රසායනික ද්‍රව්‍යයක් ඉසීමටයි කටයුතු කළේ.
නෞකාව ආශ්‍රිතව ඉන්ධන පැල්ලම දිස්වන මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල ඊයේ දින ගොඩ බිමට රගෙන විත් තිබෙනවා. කෙසේ වෙතත් නිරීක්ෂණය වී ඇති මෙම ඉන්ධන පැල්ලම් ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොවන අතර නෞකාව යාත්‍රා කිරීමේදී යොදා ගන්නා ඉන්ධන විය හැකි බවට උපකල්පනය කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. ඊයේ වෙනකොට අපි තහවුරු කරගත්ත යම්කිසි තෙල් විසිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා බොහෝ දුරට අපි උපකල්පනය කරනවා නැවේ ඉන්ධන දහනය නිසා සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන් කියලා. තෙල් විසිරීම වෙලා තියෙන්නේ නාවික සැතපුම් 40ක් පමණ ශ්‍රී ලංකාවට මේ කලාපයට බලපවත්වන නීතිය තියෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ පනවන ලද සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත යටතේ තමයි අපිට නඩු පවරන්ට නීතිමය ක්‍රියාමාර්ගය ගන්නට පුළුවන්. පසුගිය දිනවල නීතිපතිතුමා මුණ ගැසුණා. එතුමාගේ උපදෙස් අරගෙන මේ සිද්ධියට සම්බන්ධ වුණ ගොඩක් පාර්ශ්ව ඔවුන්ට ගොඩක් වියදම් සිද්ධ වුණා බරපැන දරන්නට සිද්ධ වුණා මෙව නැවේ ගින්න සමතයකට පත් කිරීම සඳහා. මේ සියලුම පාර්ශ්ව එකතු කරගෙන සියල්ලන්ගේම වැය වෙච්ච සමස්ත මුදල එකතු කරමින් ඒ රක්ෂණ වන්දි ලබා ගැනීම කටයුත්තත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙහෙයවීමෙන් තමයි ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර අදාළ නෞකාව මතට ජලය ලීටර් 440,000ක් අවස්ථා 176 කදී ගුවන් යානා යොදා ගනිමින් හෙලා ඇති අතර වියලි රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4500ක්ද ගින්න මතට සාර්ථකව හෙලීමට ගුවන් හමුදාව සමත් වුණා. මෙවැනි විට දින 7ක් පුරා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බලකරණයට අයත් නිරීක්ෂණ ගුවන් යානයක් අංක 6 හෙලිකොප්ටර් බලකරණයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් හා අංක 7 හෙලිකොප්ටර් බලකරණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙන්ම අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලකරණයට අයත් වයිට් වෙල් ගුවන් යානයක් යොදා ගනිමින් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ. මේ අතර අනතුරට ලක් වී ඇති MT New Diamond නෞකාව වහම ශ්‍රී ලංකාවෙන් නාවික සැතපුම් 200ක් දුරකට රැගෙන යා යුතු බවට නීතිපති දපුලද ලිබේරා මහතා උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජී අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙණිවිය පවසනවා. MT New Diamond නැමැති තෙල් ප්‍රවාහන නෞකාව ගිනි ගැනීම හේතුවෙන් නෞකාවේ ඇති බොරතෙල් තව දුරටත් මුහුදු තීරයට හා සාගරයට පාරිසරික දූෂණය වැළැක්වීමට සහ මනුෂ්‍ය ජීවිතවලට අන්තරාදායක තත්වයක් හට ගැනීම වළක්වාලීමටත් අදාළ අවශ්‍ය ඉක්මන් ආරක්ෂක පියවරක් ලෙසට වහාම මෙම නෞකාව පිහිටා ඇති ස්ථානයේ සිට මුහුදු සැතපුම් 200ක් දුර ආරක්ෂිත ස්ථානයකට ඉවත් කරන ලෙසට අවශ්‍ය උපදෙස් ලබා දිය යුතු බවට අදාළ නැවේ පාර්ශ්වයන්ට නියෝග ලබා දිය යුතු බවට තීරණය වුණා. එසේම අදාළ ස්ථානයේ පරීක්ෂාවෙන් අනතුරුව එම ස්ථානයෙන් ලබාගත් තෙල් සාම්පල පරීක්ෂා කර වාර්තාවක් ලබා ගැනීම සඳහා වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත අදාළ සාම්පල අද දිනම ඉදිරිපත් කළ යුතු බවටත් ගරු නීතිපතිතුමා විසින් ඔවුන්ට උපදෙස් ලබා දුන්නා. තවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නෞකාව භාරව දැනට කටයුතු කරන විදේශීය ආයතනවලට මෙම නෞකාවෙන් තෙල් කාන්දු වීම වහාම නැවැත්වීම සඳහා අදාළ සියලු කටයුතු කිරීමට උපදෙස් ලබා දීමක්ද සිදු කළා. එමෙන්ම එම තෙල් වලින් අදාළ මුහුදු තීරයේ සත්ව සහ අනෙකුත් ජීවි සම්පත් වලට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගේ මතය ඉදිරිපත් කරන ලෙසටද නීතිපතිතුමා විසින් ඔවුන්ට උපදෙස් ලබා දීමක් සිදු කළා. දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනේ අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර යරාත්‍රිය ඇති වූ තද වැසි තත්වයේ හේතුවෙන් කොළඹ ප්‍රදේශය ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබූ අතර පැවති සුළං තත්වයේ හේතුවෙන් ගස් කඩා වැටීම්ද වාර්තා වුණා. දිවයිනට පවතින අයහපත් කාලකුණ තත්වයේ හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව සහ කොළොන්නාව ප්‍රදේශයේ පහත් බිම් රසක් මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා. වැල්ලම්පිටිය මෙගඩකොළන්නාව බ්‍රැන්ඩියවත්ත වෙන්නවත්ත ඇතුළු ප්‍රදේශ රසක පහත් බිම් මෙලෙස ජලයෙන් යටවීමත් සමග එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමනාගමන කටයුතු සඳහාද බාධා එල්ල වී තිබුණා.
එම ප්‍රදේශ වල රැඳී සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රසක පහත් බිම්බල නිවාසද මෙවන විට ජලයෙන් යට වී ඇති බවයි. මෙතර 342 මහරගම පිළියන්දල මාර්ගයේ ඇරැව්වල ප්‍රදේශය අධික වර්ෂාවත් සමග ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. කොළඹ ප්‍රදේශයට පැවති අධික වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටිවල මෙලෙස ජලය රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණා. මෙතර පැවති දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් කොළඹ නෙළුම්පොකුණ ඉදිරිපිට ඇති මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා මෙලෙස බාධා එල්ල වී තිබුණා. අද අලුයම 4:30න් අවසන් වූ ගත වූ පැය 20 තුලදී කොළඹ දිස්ත්‍රික්කයේ මිලිමීටර් 121ක තද වර්ෂාපතනයක් ඇදහැලී ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ කහදුව ප්‍රදේශයේ මිලිමීටර් 112ක වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. එම දිස්ත්‍රික්කයේ ඇත්කඳුර ප්‍රදේශයට මිලිමීටර් 105ක වර්ෂාපතනයකුත් උඩුගම ප්‍රදේශයට මිලිමීටර් 101ක වර්ෂාපතනයකුත් ඇදහැලී ඇති බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ දිස්ත්‍රික්කයේ මටක්කුලේ ප්‍රදේශයට මිලිමීටර් 104ක තද වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. මේ අතර කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි තත්ත්වයේ වැඩි අවධානම් දිස්ත්‍රික්ක 12ක් නම් කර තිබෙනවා. කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එලෙස තද වැසි පිළිබඳ අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් පවතිනු ඇත. මෙතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීම සඳහා අද දින රැගෙන ආ එළවලු දැඩි වර්ෂාවට හසු වීම හේතුවෙන් ව්‍යාපාරිකයන්ට සිය වෙළඳාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකි වූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුළ ස්ථිර වහලයක් සහ ක්‍රමානුකූල කණු පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. වර්ෂාපතනයේ හේතුවෙන් තඹුත්තේගම බදාදාපොළටද මෙලෙස බාධා එල්ල වී තිබුණා. මෙතර රත්නපුර රඹුක්කන්ද වතුයෑයේ වතු නිවාසයකට අද අලුයම 5:30ට පමණ මාර ගසක් කඩා වැටීමෙන් නිවසේ සිටි මව පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රත්නපුර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කාසල් රී සහ මෞසා කැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ බාර ඉංජිනේරුවන් පවසනවා. කාසල් රී ජලාශයේ ජලමට්ටම පිටාර මට්ටමට අඩි 3ක්ද මෞසා කැලේ ජලාශයේ ජලමට්ටම පිටාර මට්ටමට අඩි 8ක්ද වශයෙන්ද පවතින බවයි ජලාශ බාර ඉංජිනේරුවරුන් කියා සිටියේ. මෙතර දිවයින වටවන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට හලාවත සහ කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ රාත්‍රියේ කළුතර උතුර ප්‍රදේශයෙන් දීවර කටයුතු සඳහා ගොස් ආපසු ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ දීවර යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දීවර යාත්‍රාවේ දීවරින් දෙදෙනෙකු සිට ඇති අතර පැය එකහමාරක පමණ නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව එම දීවරින් දෙදෙනා නිරූපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබෙනවා. බේරාගත් දීවරින් දෙදෙනා ප්‍රතිකාර කටයුතු සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොහොතු ප්‍රදේශයේ පැවති දැඩි වර්ෂාපතනය සහ සුළං තත්ත්වයේ හේතුවෙන් මෙම දීවර යාත්‍රාව අනතුරට පත් වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් තුල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරින්ට පිරිසක් පහර දී තිබෙනවා. මෙම පහර දීමෙන් පොලිස් නිලධාරිනියක් සහ නිලධාරින් සිව් දෙනෙක් තුවාල ලැබුවා. පසුව පොලිසිය සිදු කරන ලද මෙහෙයුමකදී අදාළ පහර දීමට සම්බන්ධ පුද්ගලින් සිව් දෙනෙක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.
බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව බණ්ඩාරගම අටලුගම මාරව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් අදාළ සැක කටයුතු නිවස පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ කිරීමේදී නිවසෙන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් රාජකාරියට බාධා කර තිබෙනවා. මෙම නිවස තුළ ගංජා ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුවයි පොලිස් නිලධාරීන් සහ කාන්තා නිලධාරිනියන් එම නිවස පරීක්ෂා කිරීමට ගොස් තිබුණේ. එම අවස්ථාවේදී කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු වැටලිම් රාජකාරී වලට දැඩි ලෙස බාධා කරමින් නිලධාරීන්ට පහර දී තිබෙනවා. නිවසේ සිටි මෙම පුද්ගලයන් සිදු කළ පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු කාන්තා පොලිස් සැරෙන්වරියක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පසුව අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා තත්ත්වය පාලනය කරමින් පහර දීමට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අද පස්වරුවේ අත්අඩංගුවටගත් බවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. පුරාණ තාක්ෂණයේ සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයිනපුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එයද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. එහිදී යෝජිත වැඩසටහන් පිළිබඳව පුළුල්ව විමර්ශනය කර තිබෙනවා. පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව දිවයිනපුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සමගම දිවයිනපුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ සහාය ලබා ගැනීමට නියමිතයි. නව කෘෂි තාක්ෂණය හඳුන්වා දෙමින් තරුණ ව්‍යවසායකයින් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කරන ලද තරුණ ගොවි සෞභාග්‍ය කාබනික ගොවිපළ වැඩසටහනද මෙහිදී විමර්ශනය කෙරුණා. මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 5000ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති සැලසුම් කර තිබෙන අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයටද එකඟත්වයේ පළ වුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ආර්ථික පුනර්ජීවන පිළිබඳ ජනාධිපති කාර්යසදක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු නිලධාරීන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ණය ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසට අග්‍රාමාත්‍ය මකින්ද රාජපක්ෂ මහතා සියලු බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එයද මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින පැවැත්වුණා. ඒ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වසර පහ තුල අපි ගත්තොත් සාමාන්‍ය ආර්ථික වේගය ඉතාම අඩු මට්ටමකට වැටිලා තිබුණා. ඒක අපිට පොළවේ දැනුණා. ආයතන ගිහිල්ලා මේ බැංකු වලට සින්න වෙලා තිබුණා. ආයතන වැහුණා. ඒ නිසා රජයේ කල්පනා කළා එක පැත්තකින් සරල බදු ක්‍රමයක් සහ ගෙවන්න පුළුවන් බදු ක්‍රමයක්. මොකද උදාහරණයක් හැටියට සර් අපි ඒ වෙලාවේ බදු කිහිපයක් අයින් කළා. වැට් වගේ මූලික බදු වල 15 තිබ්බ එක 8 දක්වා අඩු කළා. අද දෙවන දිනටත් පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසිංහ මහතා ඊයේ දින එල්ල කළ චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකූරල මහත්මිය පිළිතුරු ලබා දුන්නා. ඒ පිළිබඳව ඇතුළු පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන්
ये दिने मामे गरु सभावे नोसिटी अवस्थावे प्रेमलाल जयशेखर मंत्रीवरे विसिन करुणाराध प्रकाशे संबंधे मगे खनगाटुव मेन्म विरोधतावे पल करनवा ओहुट दंडुवम लबा नोदुनहोत मा थेदालु खडन भवट कल प्रकाशे संबंधे मा खनगाटुव वेनवा गरु कथानायकतुमनि गरु कथानायकतुमनि ईये प्रेमलाल जयशेखर मंत्रीवरया दिवरुन दिने एनकोट मम विपक्षे वेनु नगिट्ला मा रीति प्रश्नयक् तीरवा किला मा खडरगा किव्वा मम नगिट्टि विपक्षे वेनुवे नमुत ओबतुमा बाव हंदुनगत्ते नै यूडी रेकग्नाइज़ मी लेखा कार्यालय थोदर गोट ऐलुआ ओब तुम्हारा बट अवस्था दूने दिवरुन दूडाई पासे ये पाली मेल सापने दर विरुद्ध दाई एक मे आराम में मे विधियाँ ने बैठ कर दिया होटल अभी तेरा बोलूँगा बैठ कर दिया करते रह बैठ गया गरु मंत्री तुम्हारा मंत्री वरे कैविला मे पाली में तुझे दिवरुन देने इतुम्हागे तामत्म वेदगत एवंगे मे स्वाभाविक गौरवनीय अवस्था एक दी विनत प्रश्न मतुकरला ए वेलावे एहेम करने का युतुकमक निमेय केलाई मम कियानी आ विश्वास करनो ओब तुम्हारा अपे आरक्षाव राखी कियला ए वगेम के हिंसा देन्न ओने मोकद अपे अपे विरोध प्रकाश करा अभी सभावें एलियट गया अभी मेरे संबंध में नहीं गया अब तुम एक संबंध है किसी में विधि हैंड साइड के बाद नौकर बलापुरुत्व बलापुरुत्व ने दाकुने पुद्गले एक विधि है पीड़ने अंत यटत्व न तो है स्वादी ने कथानायक वर एक विधि है वडकटे तो करना गेले इल्ला हिट नमक अब तुम कथानायक वर आवेने आंडु पक्षे 145 दिन आई एक और लंट सहायक दिन हाथर दिन तुने दे का नती आंडु अक्मेक है लंका पार्लिमेंट इतिहास हो लोक पार्लिमेंट इतिहास संप्रदाय मंत्री वर एक दिव्य क्रियात्मक देश पालन पक्ष पाठ भेदेन लंका इन सेलूम उपाधारी हेट दहास पून वसंद यदवी मे कटि उत्त मे दिन वेरे अर करटि कड़े अलगीबू नयपोली अनुपाते अड़कर लबन अयवेखने पशु इदिपत्व विशाल आयोजन प्रवर्धन बधुसान पैकेज सह पुद्गलिकांशेट लबादेन विशाल दिरिगन्नी मालाव यटते मे रटे देशीय निष्पादने आरक्षा करन निष्पादने वेडिकरन नव दिशा नतियकट रट गमन करन वेडपिलिवलट जातिक वेडपिलिवलक लेस सलकला सौभाग्य इदिरी दैक्म क्रियात्मक करन तमुन्नासे लगे सहयोगय अपिट लबा देन्नटे कियन आयाचने करमिन मई मास पलवेंदा इंदला अगोस्तु मास 31 वेंदा वेनका मे पार्लिमेंतुव किसिम विधियकट मे रटे मुदल वियदम करन्न අනුමැතියක් දීලා නැහැ මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍රයක් අස්සම් කරලා නැහැ මගේ උගත් මිත්‍ර ආචාර්ය හර්සන් සිල්වා මහතා කියනවා එහෙම වොරන්ට් එකකට අස්සම් කරලා නැහැ කියලා මම ඉතා පැහැදිලිව වගකීමෙන් මේ ගරු සභාවට කියනවා විසර්ජන පනත් කෙටුම් පතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 3 වගන්තියට 90 ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් වොරන්ට් එකට අස්සම් කළා තිබෙනවා दिन महत् आंदोलन परिसर पद्धति हानिया विपक्ष नायक सजित प्रेमदास पार्लिमेंटी प्रश्न पिलुतुरुलबादुने वनजीवी वन संरक्षण सीबी रत्नायक महताय अति संवेदी हा जैव विविधत्वेन अनून परिसर पद्धति अग्दवन आनविलुंदाव अभय भूमि अक्कर देकक पमन भूमि प्रमाण्यक दिन देकक पुरा डोसर कोट विनाशकरन तेक किसिनु क्रियामार्ग गनीमट अपोहसत्वीम रजे बरपतल दुर्वलताव्यक भव रजे पिलिगनु लबन्नेद देक मेम अपराधे संधा उपदेशमेन्म आधारहा अनुबलदुन पुद्गलिन अत्तडंगुवट गेन नीति हमुवट पेमिनिवीमट रजे क्रियापुट तिबेद තුන මෙම අපරාධයේ පිළිබඳ සොයා බැලීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තාව ඉදිරිපත් කොට තිබේද 4 මෙවැනි බරපතල පාරිසරික අපරාධ ඉදිරියේදී සිදුවීම වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් යෙදීමට රජය විසින් කටයුතු කොට තිබේද ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමා
පියාණන් ඉන්න කාලේ ඔබතුමා ගැන කතා කෙරුවේ නිදන් ආරණව අරග කරනවා මේක කරනවා කියලා දේශපාලඥයන්ට විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් ඒ දේශ චෝදනා එල්ල කරනා වගේම සත්‍ය මොකද්ද කියලා අවබෝධ කරගත යුතුයි. ඒ ගැන මම ආයි කතා කරන්නේ ඔබේ ප්‍රශ්නෙට මම පිළිතුරු දෙන්න සූදානම් වෙනවා. ආන විලුන්දාව අභය භූමියේ වනසත්ව හා වෘක්ෂතා ආරක්ෂක ආඥාපනතේ අභය භූමියේ ලෙසට ගැසට් මගින් ප්‍රකාශිත අභය භූමියක් වන අතර රැම්සා සම්මුතියට ඇතුළත් තෙත් බිමක් ලෙසට හඳුනාගෙන ඇත. අක්කර 1.65 කට ආසන්න භූමි ප්‍රමාණයක් ඩෝසර් කර භූමිය එලිකර ඇති අතර මේ වෙත ප්‍රදේශයේ බාර වනජීවි නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනය කටයුතු සිදු කර ඇත. දෙවැනි කාරණේ මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු 20/8/26 වෙනිදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද අතර හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත BR 11/33 ඇලිරක් 20ක් යටතේ කරුණු වාර්තා කර ඇත. වැඩිදුර විමර්ශන කටයුතු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය මගින් සිදු කරන ලබයි. එම වාර්තාව මේ සමග ඉදිරිපත් කරමි. මෙවැනි අක්‍රමිකතා අකටයුතුකා වෙනවනම් ඔබත් මමත් ජීවත් වෙන මේ මිහිතලය තුළ ඒ ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් වෙනවා. කිසිම කෙනෙකුට මොන තරහටම තිබ්බත් ඒවට ඉඩ දෙන්න සූදානම් වෙන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරනවා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙමින් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගිලිහී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිරමාක මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. රටක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලියවිල්ලක් වෙන්නට ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රටක පාලකයෝ ඒ ජනතාවගේ අයිති පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැතුව සීමාවල් ඉක්ම වෙලා ගමනක් යන එක වළක්වන්න තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන්න කමිටුවක් පත් කරලා තියෙන අවස්ථාවක දඩිවිඩියේ කලබලයේ විසිවන සංශෝධනය ගේන්න හදනවා. ඇයි මේ කලබලය? හොඳ දෙයක් ඉදිරිපත් කරනවා නම් ප්‍රගතිශීලී විදියට ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන විදියට ප්‍රජාතන්ත්‍රවාදී විදියට පියවරක් ගන්නවා නම් පක්ෂභේදයෙන් තොරව හැමෝටම එකතු වෙලා ඒක අනුමත කරන්න පුළුවන්. දැන් බලන්න මේ සංශෝධනය ගෙනල්ලා තියෙන විදිය. කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් කරපු හැටි බලන්න. මට ආරංචි විදියට නම් ප්‍රී කැබිනට් එකක් තෝරගත්ත ඇමතිවරුන් පිරිසකට කැබිනට් මණ්ඩලයේ රැස්වීමට පෙර දවසේ මේක ඉදිරිපත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තේක දීලා ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒක සම්මතයි. අදෘශ්‍යමාන හස්තය කවුද මේක සූදානම් කළේ? අද මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ තත්ත්වය මම අපහාස කරන්නේ නැහැ. රූකඩයක්ද ඒ තත්ත්වයට පත් වෙනවා. අගමැතිවරයාගේ උපදේශ පරිදි ඇමති මණ්ඩලයේ පත් වීමක් නැහැ මේ සංශෝධන තුලින්. අද බලන්න ජාත්‍යන්තර සංග්‍රහව ලංකාව ගැන කොයි විදිහටද ලියන්නේ. මම ආරාධනා කරනවා අගෝස්තු මාසේ ඉකොනොමික් සංග්‍රහව කියවලා බලන්න. ලංකාව ගැන මොකද ලියලා තියෙන්නේ? පිළිගත් සංග්‍රහවල් අපි කැලෑ නීතියට යන රටක් බවට පේනවා. ගෝත්‍රික දේශපාලනික රටක් බවට පේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනමත නායකයින්ගෙන් සහ මේ පනත ගෙන එන්න කලබලයේ වැඩ කරන උදවියට උදව් කරන්න යන උදවියකින් මම ඉල්ලනවා කරුණාකරලා ඔයගලගේ බුද්ධිය අවදි කරන්න. පළාත් සභා මැතිවරණය මෙතෙක් පැවැත්වීමට කටයුතු නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන සංසදයේ සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දවසේ අපේ කතිකාව වෙලා තියෙන්නේ පළාත් සභා මැතිවරණය කල් දමා තිබුණු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ කියන තැනට අද සමාජගත කතිකාවක් බවට පරිවර්තනය කරලා තියෙනවා. අපි පළාත් සභා මන්ත්‍රීවරු හැටියට අපි කිසි ලෙසකින් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පළාත් සභාව හඳුන්වා දුන්නේ ගම්මට්ටමේ ඉන්න මහජන නියෝජිතවන්ගේ අවශ්‍යතාවයට නෙවෙයි. තුරුණැගෙනහිර ඇති වෙලා තිබුණු ඒ අවාසනාවන්ත තත්වයන්ට යම් ප්‍රමාණාත්මක බලයක් ලබා දීම දීලා ඒ හරහා විසඳුමක් ලබා දෙන්න තමයි පළාත් සභා ක්‍රමයේ ගෙනාවේ. දිගු කතිකාවක් නිර්මාණය කරන්න හදනවා පළාත් සභා සුදු අලියෙක්. මේ හරහා කිසිදු සේවාවක් වෙන්නේ නැහැ. මහජන නියෝජිතව පිරිසක් නඩත්තු කරන වැඩපිළිවෙලක් විතරයි. අපි කිසි ලෙසකින් ඒකට එකඟ වෙන්නේ නැහැ. බස්නාහිර පළාත් සභා උදාහරණයට ගත්තොත් 2019 වසරේ බස්නාහිර පළාත් සභාවේ පුනරාවර්තන වියදම මුළු ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 73,000යි. ඒකෙන් අමාත්‍යවරු 5 දෙනා ප්‍රධාන ඇමැතිතුමා ඇතුළු අමාත්‍යවරු 4 දෙනයි මහජන නියෝජිතව 104 දෙනයි මුළු සභාවාර රැසීම් සියල්ල සඳහා වැය වෙන්නේ මිලියන 673යි. හරියට ගත්තොත් 0.8ක් මුළු පුනරාවර්තන වියදමෙන්. එතකොට ඔබට තේරෙනවා ඇති සමස්ත පුනරාවර්තන වියදමෙන්. හැබැයි ඒ හරහා අපේ සඳහන් කරපු කාරණාත් එක්ක ජනතාවට වෙන සේවය හැම ශ්‍රේෂ්ඨයක්ම පරිසරය ගත්තත් කර්මාන්ත පැත්ත ගත්තත් කණිජ පැත්ත ගත්තත් හැම ශ්‍රේෂ්ඨයක් ගැනම ඒ පළාතට ආවේනිකව ප්‍රඥප්තියක් හදාගෙන වඩා ප්‍රායෝගික සාර්ථක වැඩපිළිවෙළක් පළාත් සභාව තිබීම තුළින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලි තොමියු මූහෙට උදැස්සන 6ට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.